sitting on my own, singing alone, dancing in the middle. Guess it's my jungle, jungle. And I'm on wing again. What is dreaming my brain? In this happy city, happy city, yeah. Happy city, happy city, happy city. And I'm wondering again, what is dreaming my brain? In this happy city, happy city, well, there is just me, people around here, happiness is near. Smile in the corner, you should see the owner, the owner. And I'm wondering again, why this dream in my brain? In this happy city, happy city. Hello, good morning, Alone. I think I'm in Labu Aud, Yasita, Alutta, Rudda, Wala Hamotama, Subum Suba, Navasara Kendakila, SLJB Brothers, Api, Walter Subavatana. I think Atham, Das Dahaname, Walter and Akaragan, the Runa, I think Didas is Alutta Shaka, I think Meda Shaka, Walter Honda and Akaragan Pulu, I think Mamatitua, Yasis Alutta, Dir Rakaran, I think, on your channel legate. I think Mulima, Apilanka, I did the thing, Apiagam, Kazata, Mutala and Hinda. මම ඇත්තටම වෙනද යන්නේ මෙතුමාට දාන්න යෝයිගි වල තියෙන මේජි ජින්ගු කියන ටෙම්පල් එකකට නැත්තම් ජින්ජයකට තමයි යන්නේ. ඉතින් ඒක පළවෙනිදා දෙවෙනිදා මේ සතියක් විතරම ඉතින් පොඩ්ඩක් සෙනඟ වැඩි. මොකද මේ ජපානයේ කියන්නේ ටෝකියෝ වල දෙවෙනියටම පවර් ස්පොට් එක ඉඳලා. එහෙම තමයි අයලා කියන්නේ. ඉතින් සාමාන්‍ය ගත්ත ටුවර් නෙලස ඇය එතකොට අපේ ශ්‍රීපාදයේ මේ වගේ තැනක් විතර තමයි යාලේ තර සලකන්නේ. ඉතින් ඒ හින්දා අලුත් දශකයක් ඉඳන් ගොඩක් සෙනඟ වැඩි එතන. ඉතින් යාළුවනේ මේ මගේ මේ මම දැන් කරන්නේ පළවෙනිදානේ මේ 2020. ඉතින් මං මේජිංගු ගිහිල්ලා වැඳලා පළවෙනිදා ආවා. මොකද ඒ තරම් සෙනඟ. ඉතින් මං හිතුවා මං ඉන්නේ කවසක ඉඳන් කවසකවල තියෙන පරණ ටෙම්පල් එකක් ජින්ජයක්. ඉතින් ඒකට යන්න කියලා මමත් ඒක කවදාවත් ගිහිල්ලා නැහැ. ඉතින් ඒකේ කට්ටිය අඩුවේ කියලා මං හිතනවා. ඉතින් මං කොහොමත් දැන් ගිය සෙනසුරාදා ඉරිදා මගහැරලා යන්නේ. මොකද ගිය සෙනසුරාදාත් සෙනඟ වැඩි. ඉතින් සවුඳා මෙයාලගේ ජොබ් වල වැඩ පටන් ගන්නවා. ඉතින් ඒ හින්දා සෙනඟ අඩුයි කියලා මං හිතනවා. ඉතින් මං දැන් ඇවිල්ලා ඉන්නේ KQ කවසකේ වලට. ඔයාලට මතකයි මං KQ ලයින් එක ගැන විස්තරයක් කරා මගේ YouTube channel එකේ. ඉතින් මේ KQ කවසකෙලින් පටන් ගන්න පොඩි අතුරු ලයින් එකක් තිනවා KQ දයිෂි කියලා. ඉතින් මේ දයිෂි ලයින් එක යන්නේ කෙලින්ම මේ ටෙම්පල් එක ගාවට විතරයි. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ ඒ දයිෂි ලයින් එකට. ඔයාලට මේ තියෙන්නේ මේක තමයි ට්‍රේන් එක. ඉතින් ඔයාලා KQ කවසකෙලින් නැගලා කවසකේ දයිෂි වලට යන්න පුළුවන්. ඒ නම කවසකේ දයිෂි ಇಲ್ಲ. ඉතින් දැන් ට්‍රේන් එක යන්න යන්නේ. එහෙනම් යාළුවනේ අපි දැන් ගිහිල්ලා බලමු කවසකේ දයිෂි පන්සලට. Thank you.
එක්කලා මේ පාරේ යන්න ඕන. ඉතින් මම ආස කරනම තැනක් තියෙනවා. ඉතින් කොයිගත් මම හොයන්නේ 7-11 එක කොහෙද තියෙන්නේ කියලා. shop යන්න නැතුව හරි අමාරුයි. ඉතින් මේ මෙන්න මෙතන ඔයාලට 7-11 කොම්බිනියක් තියෙනවා. ඒ කියන්නේ convenience shop එකක් තියෙනවා. ඕන දෙයක් ඔයාලට බඩගින්නක් උනාට කොපි එකක් හරි ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ එතනින් exit වෙලා මේ ඉන්නේ මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා මේ ආපු මේ බැස්ස තැන ට්‍රේන් එකෙන්. ඉතින් ඔයාලා එතනින් මේ පැත්තට පයින්න ඕන. අල්ල මෙන්න මේ පාරේ යන්න ඕන. ගියාබා මේ මෙන්න මෙතන තියෙන ඉස්සරහ ක්‍රොසින් එකේ ඔයාලා මාරුනාම කවසගේ දයිච වල තියෙන එන්ට්‍රන්ස් එක තමයි එතන. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ කවසගේ දයිච වල මේන් ස්ටේෂන් එක. ඔයාලා බලාගන්න ඕන මෙතන තියෙන කවසගේ දයිච ස්ටේෂන් කියලා ගහලා. ඉතින් මේකේ මෙන්න මෙතන තමයි ගේට් එක තියෙන්නේ. ඉතින් මෙතන ඇත්තටම ෆෙස්ටිවල් දවස් වලට මේ මම ඉස්සලා ආපු වෙලේ ওই දෙපැත්තේම කඩ තමයි තියෙන්නේ. අපේ සාමාන්‍ය ලංකාවේ පල්ලි වල තියනා වගේ දිගටම කඩ තියෙන්නේ. මේ පාර වහනවා ඒ ලාවට. දැන් මේ බස් එකම ගියාට ඉතින් මෙන්න මෙතනින් තමයි ඉස්සලාම අපි ඇතුල් වෙන්නේ. යාලුවනේ පන්සල ඉස්සරහට මම ඇවිල්ලා තියෙන්නේ. මෙතින් මේ පන්සල. ඉතින් අපි අතුරට ගිහලා බලමු පන්සල මොන වගේද කියලා.
ඉති අතරවානේ මේ කවසගේ පන්සල දැක්කා මට මතක්වෙන්න මේ අසකුසවල තියෙන පන්සල. ඉතින් ඒ වගේමයි ආගිටෙක් සේර මේ විදිරමයි තියන්නේ. මේකත් තියෙන මංවාලේ පන්සලට දවස එක්ක යන්න. ඉතින් මේ ඒ විදිමයි පොඩ්ඩක් මෙතන ඉඩ ප්‍රමාණයතා මදියලා තියෙන්නේ. ඇත්තටම ඉදිකිරියම ඒ විදිරමයි තියෙන්නේ. මටත් පුදුමයි දැක්කාම මේ අසකුසා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. ඉතියාරනේ මට කියන්න අමතුකුණා මේ අවුරුද්දේ මෙයාලගේ සතා ඇවිල්ලා මීයා. ඉතින් මේක මට කියන්න අමතුකුණා. ඉතින් මීයා තමයි මේ අවුරුද්දේ සතා විදිහට සලකන්නේ. ඉතියාරනේ මේ ටෙම්පල් එක මමවට මුලින් කොනේ කවසකි දයිෂි කියලා. ඉතින් ඇත්තනම කවසකි දයිෂි කියන්නේ ජපන් නෑ ගොඩක් කියන නමක්. ඉතින් ಅದක ඇත්තනම හිරමජි පන්සල කියලා තමයි කියන්නේ. ඉතින් මේක ගොඩක් ජනප්‍රියලා තියෙන්නේ කවසකි දයිෂි කියලා. ඉතින් මේ පන්සල ඇත්තරම මේ හැදිලා තියෙන්නේ 1128 තමයි මේක ඉදි කරලා තියෙන්නේ. ඉතින් ගහ ලොකු කතාවක් තියෙන එකේ නම් කියන්න ගියාම දිය පැටලෙනවා. ඉතින් ෂෝඩවුන් එක කියන්න නැතු ඉන්න එක. ඉතින් මේ හයි පොඩ ඇතුලට ගිහලා බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඉතියාරනේ ඔන්නෙදී පන්සල වැඳගෙන මම පල්ලෙහාට ආවා. ඉතින් මේ ඔයාලට දකින්න තියෙන්නේ ඔමිකුජි කියන එක. ඉතින් මේ ඔමිකුජි කියන්නේ අපේ කේන්දරය වගේ දෙයක් තමයි. ඉතින් ඇත්තට මේක සූදුවක් විදිහට තමයි මම නම් දකින්නේ. මොකද මේ ඔය ඔයාලට පේන චකචක ගාලා හොල්ලන ඒක හෙල්ලුවාම මෙන්න මේක හොල්ලලා පොඩි කූරක් වගේ කියන. ඉතින් ඒකේ අංකෙට මේකේ තියෙන මේ ජපන් ඉන්දියා තියෙන මේ අංකේ තියෙන පෙට්ටිය බල්ල පය කොලේ අරගත්තාම ඔයාට මේ අවුරුද්ද කොහොමද කියන්නේ හොඳද නරකද කියලා ලියලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක මම හිතන්නේ ඇත්ත සාධක දෙයක් කියලා. ඉතින් මේක වල ඉතින් බැරිලා හරි අසුබ දෙයක් වුණත් මුළු අවුරුද්දම කාලා කන්නේ. ඉතින් ඒ හින්දා ඉතින් මම නම් මේ දේවල් කරන්නේ නැහැ. එකපාරක් කරා මේ මොකද්ද කියලා බලන්න. ආය නම් කරන්නේ නැහැ. ඉතින් මේ ජපන්නේ වට ගොඩක් කරනවා. කරලා ඉතින් මේ අන්න අතන එයාලා මේ ගැට ගහනවා මේ
හොඳ නැති ඒවා. ඒ කියන්නේ අසුබ කියන්නේ මේ අවුරුද්ද ටික අවුල්ලාගෙන නම් උන්නතන ගැට කාලේ යාලා මේ ප්‍රාර්ථනා කරන අපිට අපල දුර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි මෙතන වෙන්නේ. ඉතින් අපේ අතබල්ලා හරි අපේ කේන්දරේ බල්ලා හරි කියන එක සාමාන්‍යයෙන් ඉතින් පොඩ්ඩක් විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් නම් කොහොමවත් විශ්වාස කරන්න බෑ. ඉතින් යාළුවනේ මම දැන් පන්සල එළියට ආවා. දැන් ඉතින් ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දෙපැත්තෙන් ආවම මෙන්න මේ විදිහට මේ කඩ තියෙනවා. අදෙන් ඉස්සෙල්ලා නොක්ෂාසන. කඩ දින ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය ටොයිස් එන්නේ ඔයාලට ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ගොඩක් හොඳයි දැන් දැන් ඉතින් සෙනගෙනවා. ගොඩක් මේ දැන් වෙලාව 9යි. ඉතින් සෙනග දැන් ටික ටික වැඩි වෙනවා මේ හරිය. වෙනද? ඉතින් මම උදේ ආවේ ඒකයි උදෑහම වැඩේ ලේසි කරගන්න. ඉතින් ඔන්න යාළුවේ මේ දාපාර අපේ වීඩියෝ එක මෙතන ඉවර කරන්න හදන්නේ. ඉතින් පොඩ්ඩක් මේ සීතල වැඩි වෙනවා මේ කෝපි එකක් ගත්ත ඔකෝන් සෙවනිලන් එකේ. ඉතින් මම දැන් ඉන්නේ කවසගේ දර්ශ ස්ටේෂන් එක ළඟ. ඉතින් මේ අපි වීඩියෝස් තාම වල බල නැත්තම් අපේ channel එක SLJP brothers. ඉතින් අපේ channel එකත් subscribe කරලා යාළුවන්ට share කරලා support දෙන්න. ඉතින් ජපානය ගැන තවත් වීඩියෝස් ඔයාලාට අරන් එනවා. එහෙනම් අදට අපි වීඩියෝ එක නවත්තන්න හදන මෙතනින්. ඔයාලා හැමෝටම ජය වේවා. ඉතින් වීඩියෝ එක ඉවරනම් බැලුවා හින්දා ගොඩක් ස්තුතියි. එහෙනම් අපි ගිහින්ලෙන්නම් ඔයාලා හැමෝටම bye bye.